हाय मिनासान कोन्निचिवा इतिन अदत वाले हमोम गोडाक आदरेन पिलिगन्नवा सपुरा लंका अपे जापान पौलेट इतिन अद मम मे वीडियो एकन गेन आवे गोडाक कट्टियट जापान भाषावे इगेन गन्न केनेकुट तियेन लोकुम प्रश्नयक तमयि कांजी मतक तियागन्ने कोहोमद अत्तटम ओनम केनेक अपि अहुवतिन ओयाट जापान भाषाव तुल तियेन अमारुम दे मोकक्द कियला एकेन अनिवार्यम कियनवयि कांजी कियला हबैयि ओया मे वीडियो एक बलला मे टिप्स्टिक अनुगमने करो थिंग अनिवार्यं ओया कियान्ने कांजी तमयि ओयाट तियेन लेसिम एवगेम ओया आसमते कियला अपि यमु मोनवद मे कांजी मतक तियागन्न तियेन टिप्स्टिक नत्तम क्रम टिक बलन्न इतिन कांजी कियला कियान्ने अत्तटम जपानयट आवेनिक अक्षरयक नेमे मोकद कांजी अविल्ल तियेन्ने चीने अन्ने हेतु निसाम अपि कांजी वलट चीन रूपाक्षर कियला कियन ඔයාලා දන්නවා ඇති අනිවාර්යයෙන්ම මේ කංජි නිර්මාණය වෙලා තියෙන්නේ කිසියම් රූපයක් මූලික කරගෙන කියලා. අපි උදාහරණයකට ගත්තොත් හිතෝ කංජිය. ඒ කියන්නේ මිනිසා කංජිය. එතකොට මේ හිතෝ කංජියත් තියෙන්නේ ඇත්තටම මිනිස්සෙක්ගේ රූපයක් විදිහට. ඉතින් මේ විදිහට අපිට ජපන් භාෂාව තුළ තියෙන කංජි අඳුර ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම කංජි කියලා කියන්නේ චුට්ටක් මතක තියාගන්න අමාරු දෙයක් තමයි. මොකද අපි අනිවාර්යයෙන්ම චෙල්පීටි වල නැත් හරින් ඕනම එක්සෑම් එකකදී ඒක ඕවල වල වලදී එළවල වලදී අපිට කංචි තියෙනවා මතක තියාගන්න. අනිත් එක තමයි එතකොට මේ කංචි විතරක් නෙමෙයි අපිට ප්‍රධාන කංචි වලට අමතරව ඒ ඒ කංචි වලින් නිර්මාණය වුණු වචන අනිවාර්යෙන් ඒ වචනත් කංචි වලින් ලියන හැටි අපි මතක තියාගන්න ඕනේ. මොකද අපේ එක්සෑම් එකේදී ඒව තමයි එන්නේ. ඉතින් මේව මතක තියාගන්න මම පොඩි කෙටි ක්‍රම ටිකක් ඔයාලට කියලා දෙන්න හිතුවා. මේකෙන් පළවෙනිම ක්‍රමේ තමයි ඔයාට පුළුවන් හැම වෙලාවකම කංචි බලන්න. බලලා බලලා ඔයාට හැඩ හුරු කරගන්න. ඒ කියන්නේ ඔයා කොහේ හරි ජොබ් එකක් කරන කෙනෙක් නම් ඔයාට පුළුවන් එන යන අතරමඟදී මේ කංචි දෙකක් හරි පොත හරි අරගෙන චුට්ටක් පෙරලලා බලන්න. නිකන් ඔයා හැඩ කංචි හුරු කරගන්න. ඒක තමයි පළවෙනිම ක්‍රමේ. එතකොට ඔයාට දවසට කීප වතාවක් මේ විදිහට පුළුවන් පුළුවන් තමයි. විනාඩි 5ක් ගන්න පුළුවන් ආඩ පුළුවන් ඕනම පුළුවන් පොඩි ටයිම් එකක වාට පුළුවන් කංජි අරගෙන බලන්න ඇහැට හුරු කරගන්න. අන්න ඒ දේ තමයි මුලින්ම ඔයා කරන්න ඕනේ. එතකොට ඔයාට කංජි අර විදිහට බලනකොට බලනකොට පොඩ්ඩක් එක රූපේ ඔයාගේ මතකේ තියෙනවා. අන්න එතකොට ඔයාට ඒ කංජි දැක්කට පස්සේ අඳුර ගන්න පුළුවන් වෙනවා. ආ මේ හිතෝ කංජිය නේද නැත්නම් මේ හනා කංජිය නේද ඔය විදිහට ඔයාට අඳුර ගැනීමේ හැකියාව ඇති වෙනවා. ඉතින් මේ නිසා ඔනේ පළවෙනි ටිප් එක තමයි කංජි මතක තියාගන්න තියෙන්නේ හැම මොහොතකම. පුළුවන් හැම ටයිම් එකකම ඔයා කංජි බලන්න. බලලා අන්න ඒක පොඩ්ඩක් මතකේ තියාගන්න. දෙවෙනි ටිප් එක තමයි ඔයාට පුළුවන් කංජි නිතරම ලියන්න. නිතරම ලියන්න. ඒ කියන්නේ ඔයාලා දැන් මේ දවස්වල ස්ටඩි කරනවා කියමුක අපි උදාහරණයකට එන් 5 ලෙවල් එකට. එතකොට එන් 5 ලෙවල් එකේ තියෙන ප්‍රධාන කංචි තියෙනවා 110ක් 130ක් වගේ තියෙනවා. එතකොට ඔයාට පුළුවන් මේ ප්‍රධාන කංචි ටික පොඩ්ඩක් ලියලා ලියලා ප්‍රැක්ටිස් වෙන්න. ඊට අමතරව මේ හැම ප්‍රධාන කංචියකින්ම තියෙනවා වචන. ඒ හිරඟන වචන කංචි වලින් ලියන හැටි ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් වෙන්න ඕනේ. අන්න ඒ විදිහට සාමාන්‍ය එක් කංචියකින් වචන 4ක් 5ක් වගේ තියෙන්න පුළුවන්. එතකොට ඔයාට පුළුවන් අර හැම ප්‍රධාන කංචි ටික පුරුදු වෙන්න ඊළඟට ඒකේ අනු කංචි වල තියෙන වචන ටික ප්‍රැක්ටිස් වෙන්න. මේ විදිහට ඔයාට පුළුවන් හැම දවසකම අපි උදාහරණයකට ගත්තොත් කංචි 10ක් විතර ගන්න. ඊට අතර අනු කරන්න පුළුවන් වන් ටයිම් එක තියෙනවා නේද. එතකොට ඒ විදිහට අරගෙන ඔයාට පුළුවන් හැම වෙලාවකම කංචි ලියන්න. ඒ කියන්නේ ඔයා ළඟ තියෙන පොත බලාගෙන ඔය හැම වෙලාවකම මේ කංචි ටික ලියන්න. ඒ කියන්නේ ප්‍රධාන කංචි ටිකට අමතරව අර කංචි වචන ටික ඔයා ලියන්න ඕනේ. ආඩ පුළුවන් ඒත් එක්ක මිසරෙන් හිරගන වචනේ ලියන්න. ඔන්න ඔය විදිහට හැම වෙලාවකම ඔයා කංචි ලියන්න. ඒකෙන් ඔයාට ඇත්තටම දීර්ඝ කාලීන මතකයක් කංචි වලින් හදා ගන්න පුළුවන්. සහ ඒත් එක්කම කංචි වලට ඔබට ලොකු ආසාවකුත් ඇති වෙවි. ඇත්තටම ඔයා මේක කරලා බලන්න. ඔයාට පුළුවන් අනිවාර්යයෙන් දවසට අපි ගත්ත විනාඩි 15ක් 20ක් වගේ ඔයාට කංචි වලට දෙන බැරි කමක් නැහැ නේද? අනිවාර්යෙන්ම ඔයා දවසේ විනාඩි 15ක් 20ක්වත් කංචි වලට වෙන් කරන්න ඕනේ. අන්න ඒ හේතුව නිසා ඔයාට පුළුවන් හැම ඒ ටයිම් එකකම කංචි පුරුදු වෙනවා කියලා හිතන් ඉන්න හැම ටයිම් එකකම කරන්න ඕනේ කංචි පුළුවන් තරම් කොළ පිරෙන ලියන එක. ඒ කියන්නේ අර අතේ හුරුවත් එක්ක සහ ඇහි හුරුවත් එතනදී හැදෙනවා ප්‍රධාන කංචි ටික වගේ මේ කංචි වල තියෙන වචනත් ඔයා ඒ හිරගෙන වචන කංජි වලින් ලියන හැටි දියලා තියෙනවා. අන්න ඒ ටික ඔක්කොම ඔයා පුළුවන් තරම් ලියලිය ලියලිය ප්‍රැක්ටිස් වෙන එක තමයි කරන්නේ. ඔන්න ඕක තමයි දෙවෙනි ටිප් එක. ඒ කියන්නේ
කියන කංචි ටික ඔයා හැම වෙලාවකම ලිවීම එක තමයි දෙවනි ටිප් එක. තුන්වෙනි සහ අන්තිම ටිප් එක තමයි ඔයා අනිවාර්යෙන්ම කංචි ඉගෙන ගන්න කලින් ඇති කර ගන්න ඕන දෙයක් මේක. ආසාව. අතන මොකද ගොඩාක් කට්ටිය කියනවා කිව්ව ඔයාටත් අනේ කංචි තමයි අමාරුම දේ කියලා. හැබැයි ඔයා ඒ වගේ දේවල් ඔයාගේ ඔළුවට දා ගන්න එපා. හැමුණොත් ඔයාටත් ඒක වඩා අමාරු දෙයක් බවට පත් වෙනවා. අතන ඔයා කංචි වලට ආස කරන්නේ නැහැ. මට ඒක කරන්න පුළුවන්. අතන මම කංචි වලට තමයි ගොඩක් මාසෙම කියලා හිතෙන් හදාගන්නේ. එතකොට ඇත්තටම ඔයාට කංචි එපා වෙන්නේ නැහැ. ඒ මොනවා කිව්ව ඔයාට ඒ කංචි ප්‍රැක්ටිස් කරන එක බෝරින් වෙලා ඔයා අතහැරලා දානවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයා කංචි වලට මුලින් ආදරය කරන්න සහ ආස කරන්න. කංචි ප්‍රැක්ටිස් වෙන්න ඒවා ලියන්න අපේ උරුව හදා ගන්න. අන්න එතකොට ඔයා දිනපතා ලියනකොට ඔයාට ඒ ගැන ආසාවක් ඇති වෙනවා. මොකද ආදන්න ඕනම දේක ආසාවක් ඇති වෙන්න අපි දිනපතා ආයේ දේ කරනවා. සහ අපි කැමැත්තෙන් ඒ දේ කරනකොට තමයි අපිට ඒ දේ ගැන ආසාවක් ඇති වෙන්නේ. ඉතින් ඒ නිසා ඔයා තුන්වෙනි ටිප් එක විතර කරන්න ඕනේ. කංචි ගැන තියෙන බය අතහැරලා දාලා කංචි වලට ආස කරන්න. සහ කංචි ලියනකොට ඔයාගේ විනෝදාංශයක් කරගන්න. ඔන්න ඔය ටිප් ටික අනුගමනය කරොත් කවදාවත් ඔයා කංචි බැරිම දේ කියන්නේ නැහැ. කංචි අකමැතිම දේ කියන්නේ නැහැ. ඉතින් මම අද හිතනවා මම අද මේ කියලා දුන කංචි ඉගෙන ගන්න ටිප් තුන ඔයා අනිවාර්යයෙන්ම අනුගමනය කරොත් ඔයාගේ ආසන්න විෂය සහ ඔයා පාඩම් කරන්න ප්‍රැක්ටිස් වෙන කැමැතිම දේ අනිවාර්යයෙන්ම කංචි වෙනවා. ඉතින් පළවෙනිම දේ තමයි මම කිව්වේ ඔයා හැම මොහොතකම පුළුවන් හැම ටයිම් එකකම කංචි පොඩක් බලන්න. ඒ කියන්නේ ඒක හැට හුරු කරගන්න. දෙවෙනි ටිප් එක තමයි කංචි පුළුවන් තරම් ලියන්න. ඒ කියන්නේ ප්‍රධාන කංචි වලට අමතරව කංචිත් එක්ක තියෙන අනුවචන අනිවාර්යයෙන්ම ඔයා ලියන්න ඕනේ. ඊළඟට තුන්වෙනි ටිප් එක තමයි කංචි ගැන තියෙන බය අතහැරලා දාලා කංචි වලට ආස කරන්න. ඒක විනෝදාංශයක් විදිහට කරන්න ගන්න. එතකොට මෙන්න මේ ටිප්ස් තුන මම ගමනේ කරවල තියෙන ඔයාට කංචි පේපර් ඇතරම හරිම ලේසි. මේ වගේම ඔයා කංචි වලට ගොඩාක් ආස කරාලි. ඉතින් අද මම හිතනවා මේ වීඩියෝ එක ජපන් භාෂාව ඉගෙන ගන්න ඔයාලට ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් මේ වගේම හරවත් වීඩියෝ ජපන් භාෂාවට අදාළ කරන ඔයාලට අපි ඉදිරියටත් ගේන බලාපොරොත්තු වෙනවා. ඉතින් අපේ YouTube channel එකවත් තාම subscribe කර නැත්නම් දැන්ම subscribe කරලා දිගටම මෙතෙක් එකතු වෙලා ඉන්න. ඉනසන් සයනරා.